විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත් වී මිය ගිය සිය සැමියාගේ අවසන් කටයුතු සඳහා සෞදි අරාබියේ සේවය කළ කාන්තාවක් දින දෙකක් ඇතුළතදී ලංකාවට ගෙන්වාගෙන තිබෙනවා. මෙසේ ලංකාවට ගෙන්වාගෙන ඇත්තේ අම්පාර මහවය දඹදෙනිය ප්‍රදේශයේ පදිංචි රත්නාවතී නැමැති කාන්තාවයි. මෙම කාන්තාව ගෘහ සේවිකාවක් ලෙස විදේශගත වී තිබෙන්නේ 2016 වසරේදී. මෙම කාන්තාව වසර දෙකක් මාස පහක කාලයක් එරට නිවෙස් තුනක සේවය කර ඇති අතර ඒ අතරතුර ඇයගේ සැමියා පසුගියදා හදිසියේ මරණයට පත් වී ඇත. දරුවන් තිදෙනා රැක බලා ගැනීමට සහ අවසන් කටයුතු සිදු කිරීම සඳහා වෙනත් කිසිවෙකු නොමැති බව සඳහන් කරමින් ඇය දිවයිනට ගෙන්වා ගැනීම සඳහා මහවැය ප්‍රාදේශීය ලේකම්වරයාගේ ලිපියක් සහිතව එදිනෙම කාර්යාංශයේ අම්පාර පොහොණු මධ්‍යස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව එදිනෙම මේ පිළිබඳව රියාත් තානාපති කාර්යාලයට දැනුම් දුන් අතර තානාපති කාර්යාලයේ විසින් සේවක මහත්මිය දුරකථනයෙන් සම්බන්ධ කර ඇති අතර ඇය දැනට සේවය කර නිවසේ හිමිකාරණිය සඳහන් කර ඇත්තේ ඇය දිවයිනට එවීමට කටයුතු කළ හැකි බවත් කොපමණ කලක් ගත වේදයි කිව නොහැකි බවයි. කෙසේ වෙතත් තානාපති කාර්යාල නිලධාරී රත්නාවතී මහත්මිය මුල් රට සේවය කළ නිවසේ හිමිකරුවන් දුරකථනයෙන් සම්බන්ධ කරගෙන ඇති අතර ඔවුන් ඇය දිවයිනට එවීමට කැමැත්ත පළ කොට තිබෙනවා. ඒ අනුව රියාත් තානාපති කාර්යාලයේ හා කාර්යාංශයේ මැදිහත් වීම මත ඇය දිවයිනට ගෙන්වා ගැනීමට හැකි වූ අතර ඇයගේ ගුවන් ටිකට් පත තානාපති කාර්යාලයේ මැදිහත් වීම මත කාර්යාංශයේ සේවක සුබසාධක කරමුදල මගින් ලබා දී තිබෙනවා. එසේම දිවයිනට පැමිණි පසු සහන පියස සුබසාධන මධ්‍යස්ථානයේ හරහා මහනුවර දක්වා වෑන් රථයකින් ප්‍රවාහන පහසුකම් සලසා දුන් අතර එතැන් පටන් බස් රථයකින් නිවස බලා යාමට අවශ්‍ය ගමන් ගාස්තුද මෙම කාන්තාවට ලබා දී තිබෙනවා. විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීම් ප්‍රනාන්දු මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මහතාගේ උපදෙස් මත රියාත් තානාපති කාර්යාලයේ උපදේශක KNI තිලකරත්න, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී තරංග හෙට්ටිආරච්චි යන මහත්වරුන් මෙම කාන්තාව ලංකාවට ගෙන්වා ගැනීමට මැදිහත් වී තිබෙනවා.